ඇත්ත ඇතිසැටියෙන් ඔබට කියන මේ චතුම් වීදියේ පුවත් විශේෂාංගය. ආහාර අවශ්‍යතා සපුරන්න නියම ප්‍රජාමුළු තැන් ගියා. ජනාධිපති කාර්යාලය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කොළඹ නගර සභාව සමග ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පූර්ණ සහයෝගයේ සහිතව කොමියුනිටි කිචන් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ පසුගිය වසර දෙකක් පුරා සිදු වූ උග්‍ර ආර්ථික අවපාතය මත නිර්මාණය වී ඇති ආහාර හිඟය හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම අරමුණු කොටගෙන මේ නව වැඩපිළිවෙල නිර්මාණය කළ බවයි පැවසෙන්නේ. ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ලීමට කටයුතු කරන්නේ කෙසේද යන්න ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර මහතා කරුණු පැහැදිලි කළා. පසුගියදා පළවු මාධ්‍ය වාර්තාවන්ට ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව ගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා. විශේෂයෙන්ම ग्रामीय सह नागरिक प्रदेश वेल आहार सपयागणी में अपहस्तावेन पेलेन जनता उदसा आहार सपय में कठिनम वेडसटहना आरंभ कन लेसट ए अनुव जनाधिपति लेखन समन्वयकनायक मगपेन्मी में अटते ये सदहा विशेष वेडसटहना जनाधिपति कार्यालय विषय सकास करलतेनवा एहि नियम व्याप्रुतिय हटियट कोलंब गंगाराम विहारस्थान केन्द्रकर गणिमीन प्रजा मुलुतन वेडसटहना कोलंब नागरिक कोंपंज वीदिय पोलिस बल प्रदेश इलाक करगणिमी क्रियात्मक बलापुरत्व मेहिदी कोलंब हुनुपिटिय गंगाराम विहाराधिकारी पूज्य किरिंदी अस्सजिना हिमिपाणन महंसेगे अनुशासना परिधि जनाधिपति कार्यालय सह निकुट राज्य आयतन पौद्गलिक अंश आयतन एक्व मेम वेडसटहन क्रियात्मक इन अनतुर्व विशेषेन्म अडु आदायम लाभी सह अडु पोषण तत्वांगे युक्त पिरिस हंदुना गनिमीन ए पिरिस उदेसा एम आहार लबादी में वेडसटहन क्रियात्मक बलापुरुत्तु वेनवा. මේ සම්බන්ධයෙන් අපවිත කරුණු පැහැදිලි කළ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ. ඉතින් අපි විහාරස්ථානයේ මේ කටයුතු ආරම්භ කරනකම් බලන් ඉන්නවා කොහොමත් කොළඹ ඉන්න විදේශීය අය පවා මේ කටයුත්තට සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රදාමුළුතැන්ගය ආරම්භ කරලා අපි බලාපොරොත්තු වෙනවා 3-4000ක් වගේ පිරිසක් ඉලක්ක කරගෙන මේ කටයුත්ත සාර්ථක කරන්ද අපි සතියකින් දෙකකින් වගේ ඒ කටයුත්ත හොඳින් කරගන්න කරගෙන යන්න අවස්ථාව සැලසුනාම ඒක තනි ප්‍රදේශවලට ආදේශ කරන්ටත් අපි හරහා අනිකුත් ආගමික සිද්ධාස්ථාන සහ ප්‍රජා පොලිස් ඒකක මූලික කරගෙන මෙවැනි කටයුත්තක් කරන්ට අවශ්‍යතාවය තියෙන එවැනි කටයුත්තකට දායක වෙන්න පුළුවන් පිරිස් සහ සම්බන්ධ කරගෙන මේ කටයුත්තට දායක වීමයි අපේ අරමුණ. ආර්ථික පීඩනය සමනය කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස වැඩබහර ගැනීමෙන් පසුව මූලික අවධානයක් යොමු කළා. එක් අවස්ථාවක ජනාධිපතිවරයා පවසා සිටියේ එක් මිනිසෙකු හෝ බඩගින්නේ නොසිටිය යුතු බවයි. එම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වැඩසටහන් පෙළක් රජය හඳුන්වා දී තිබෙනවා. සුබ සාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා වූ වැඩසටහන එහි ප්‍රමුඛ කටයුත්ත. එය මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් වැඩසටහනක්. මේ සඳහා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයක් ස්ථාපිත කළා. එමගින් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සඳහා සුබ සාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. එසේම සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කාර්යයන් ඉටු කිරීම සඳහා අතිරේක කොමසාරිස්වරයෙකු හා සහකාර කොමසාරිස්වරයෙකු වැඩ බැලීමට අනුයුක්ත කර තිබෙනවා. මේ අනුව දැනට සමෘද්ධි වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගී ජීවනාධාර සහ මහජන ආධාර ලබන සියලු ප්‍රතිලාභීන් පොරොත්තු ලේඛනවල සිටින අයදුම්කරුවන් සහ ප්‍රතිලාභ අපේක්ෂිත සියලු පිරිස් මේ සඳහා ඇතුළත් කෙරෙනවා. අයදුම් කරන සියලු පුද්ගලයන් ආදර්ශ අයදුම්පත සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීම කළ යුතු වුණා. නමුත් සැප්තැම්බර් 30 වෙනිදා දක්වා කාලය තුල ලියාපදිංචි වී ඇති සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 100,000කට ආසන්න පිරිසක් පමණයි. මෙම සංඛ්‍යාව දැනට රට තුල සිටින ප්‍රතිලාභ ලබන සහ ප්‍රතිලාභ අපේක්ෂිත පුරවැසියන්ගේ ප්‍රමාණය හා සැලකීමේදී ඉතාම අල්පයක් වන නිසා තව දුරටත් තොරතුරු ඒකරාශී කිරීම වෙනුවෙන්
ඔක්තෝබර් 15 වෙනිදා දක්වා එම කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු විමසීමේදී අනාවරණ වූයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයේ සඳහා අනුයුක්ත කොට ඇති රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂම භාවය සහ නොසලකිල්ල මත තොරතුරු ඒක රාශී කිරීම නිසියාකාරව සිදු කොට නොමැති බවයි. රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් සාමාන්‍ය සමාජයේ තිබෙන ආකල්පය යලි යලි තහවුරු කරන මෙවැනි අකාර්යක්ෂම නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු ඇත්තන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් අවධාරණය කළ යුතුය. මේ අතර කොළඹ මහරෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරණියක් සිදු කළ ඖෂධ අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මෙලෙස හොර රහසේ අලෙවි කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබා දුන්න ලක්ෂ 80ක් තරම් වටිනා ඖෂධ තොගයක්. රට පුරා ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙවැනි සාහසික අපරාධමය කටයුතු වැළැක්වීමට නිසි පියවර ගැනීමද රජය සිදු කළ යුතුය. වැදගත්ම දේ රාජ්‍ය සේවකයන් මෙලෙස කටයුතු කරන්න පෙළඹෙනවා නම් සිදුවන්නේ ජනතාව වෙනුවෙන් තිබෙන රාජ්‍ය සේවයේ පවා බිඳ වැටීමයි. හමුවෙමු හෙටත්.